අපි කලින් හදපු ඇවේ එකේ වැලියුස් සියල්ලම ඇවේ එක නිර්මාණය කරද්දිම ලබා දුන්නා. ඒ නිසා ඒ ඇවේ එකට තිබුණේ ෆික්ස්ඩ් සයිස් එකක්. දැන් අපි ඒ විදිහේ ෆික්ස් සයිස් එකක් නැති ඇවේ එකක් හදමු. ඒ කියන්නේ ඇවේ එක නිර්මාණය කරන තැනදී අපි වැලියුස් ලබා දෙන්නේ නැහැ. මුලින් ඇවේ එක නිර්මාණය කරලා පස්සේ වැලියුස් ලබා දෙනවා. කලින් වගේම variables click කරලා var list box bracket code block එක මෙතනට drag කරනවා. මේ array එකේ නම අපි list විදිහටම තියමු. මෙතන අපි values type කරන්නේ නැහැ. ඒ නිසා සමාන ලකුණට දකුණු පැත්තේ values type කරන්න තියෙන ඉඩ ඉවත් කරන්න ඕනේ. මේ වම් පැත්තේ තියෙන ඊතලයේ උඩ click කරලා ඒ ඉඩ ඉවත් කරගන්න. ඊළඟට array එකට values add කරගන්න ඕනේ. ඒ සඳහා මම නැවත variables click කරලා append item code block එක මෙතනට drag කරනවා. මෙතනට array එකේ නම ලබා දෙන්න ඕනේ list කියලා. මෙතන ඉදිරියෙන් අපි add කරන value එක ලබා දෙනවා. අපි දෙක ඉලක්කම type කරනවා. දැන් array එකේ values display කරන්න variables යටතේ තියෙන console.log code block එක මෙතනට drag කරනවා. මෙතන message කියන වචනේ ඉවත් කරලා array එකේ නම ලබා දෙනවා list විදිහට. දැන් run button එක click කරලා බලමු. අපි array එකට add කරපු value එක මෙතන display වෙනවා 2 කියලා. දැන් නැවත reset button එක click කරන්න.